දම් දෙසුම ආරම්බේදීම මං ඔබට තමන්ගේ ලෞකික ජීවිතයට උපකාරී වෙන කරුණු දහයක් එකින් එක කියලා දෙන්නම්. මොකද ගිහි බවතුන්නන ඔබට පින්දහම් රැස් කරන්නත් යම්කිසි මුල්ලමය ශක්තියක් තියනට ඕනෙනේ මූල මේ ශක්තියක් තිබුණනොත් ඔබේ ලෞකික ජීවිතයේ කටයුතු ඉතාමත්ම හොඳින් සිදුකරගෙනයන්නට පුළුවන්කම ලැබෙනවා වගේම ලෝකෝත්තර අවබෝධයට උපකාරී වන ආමිසජ ප්‍රතිපත්ති පූජා පින්කම් සිද්ධ කරගන්නටත් ඔබට මානසික ඉඩහසර ඒ මානසික නිදුක්බව නීරෝගී බව සුවපත් භව සැලසෙනවා. මං ඔබට කියල දෙෙන කරුණු දහයෙන් පළමු කාරණය අංක එක ඔබේ විනාශය පිණිස ඔබ විසින් සිදුකරන නරක පුරුදු අතහැරලදා්ඩ ඕනි පළමු කාරණය කුමක්ද ඔබේ විනාසය පිණිස ඔබ විසින් ජීවිතයට හුරු කරගෙන තිබෙන නරක පුරුදු ඔබේක අතහැරලදාණ්ඩම වෙනවා අංක දෙක විනියානු කූල පුද්ගලෙක් බවට පත්වන්නට ඕනේ. ලෝකයේ දියුණුවවෙච්ච මිනිසුන්ගේ තිහාසය ගැන අධ්‍යනයක් තරාම අපිට ගම්ම වෙන දෙයක් තමයි ඒ හැම දෙනාම ස්වෑං විනයකට හුරු වෙලා තිබෙනවා. මොකදදස්වය ස්වයංවිනය කියලක් කියන්න නෙම කෙටියෙන්ම කිව්වොත්. පංචසීල ප්‍රතිපදාව ඒ ඇකි ජීවිතයේ අංගයක් බවට පත් කරගෙන දලා තියෙනවා. එවිතරක් නෙමේ ඇවතුම් පැවතුම් කතාබස් කරන පිළිවෙල මේ හැමි එකක්ම සස්ොයං විනයට අදාලයි. කොටින්ම ගමන බිමන පවා. සවයෑන් විනයට අදාලායි. එනම් ඔබ සොයන් විනයට අනුව කටයුතු කරන කෙනෙක් බවට පත්වෙන්නට ඕනේ අංගතුන්න දියුණුව පිණිස පවතින දේවල් අකමැත්තෙන් හරි කරන්නට ඕනේ. ඇයිම අකමැත්තෙන් හරි කරන්නට ඕන කළ කියන්නේ. අපේ විනාසේ පිස්ස පවතින දේවල් තම අපි කැමැත්තෙම කරන්නේ එක බිනිස්වභාවේ නමුත් ඔබ දන්නවද අපේ දියවුණුව යහපත පිණිස්ස පවතින දේවල් අපි බොහෝ දෙෙක් කරන්න නෑ කියලා. එහෙම කරපු නැතිනිසා තමයි දුගතියේ ඉන්දිකඩ තුඩක් ගහන්ඩ බැරි තරමටම නිරි සත්වයන් ති දෙදලා ඉන්න. භාගතන් වහන්සේ පට දේශනා කරන්න එෙහෙමයි. ඒකනි ස්වබේ දියුණුව පිස්ස පවතින දේවල් අකමැත්තෙන් හරි ඔබ විසි කරන්නට ඕන. උදහරණයක් ගත්තහම උදේසන අවදවීමේ ඉදලා ව්‍යයායාම කිරීම වෙන්න පුළුවන්. ඒවගේ ඔබේ දැනුමට යහපත්්‍ය යමක් එකතු කරගන්නවා වෙඩ පුළුවන්. ගොඩක් දෙනෙක් මේවා කරන්නට මැලි වෙනවා. එන අකමැත්තෙන් නමුත්. දියුණුවට හේතුවන දේවල් ඔබ විසින් ඇති කරගත්ත යුතුයි අංගහතර ලැබී ඇති දේවල් වලට වඩා නොලැබී ඇති දේවල් වලට අවධානයම කරන්නට ඕනි මොක දෙකින් අදහස් කරන්නේ. ලැබී ඇති දේවල් කැලකිවවට පස්සේ සාම්‍යෙන් අපි ගත්තහම ලාංකීය ජන සමාජිගත්තර පස්සේ සල්ල අධ්‍යාපනය ලබල සාමාන්‍ය පෙ සස් පෙලට උසස් පෙලිෙන් විශවවිද්‍යල ප්‍රේශය ලබල රැකියාවක් කරන තනතුරත් දරන පුද්ගලයෙක් බිහි කරනවා එතකොට අධ්‍යාපනයෙන් බිහිවෙලා තියෙන්නේ රැකියාවක් කරන පුද්ගලයෙක් ඇතැම්විට ජීවිත කාලයම එකම තනතුරුයි කාල ගෙවනවා එතකට ඔහුට කියලා නිවහනක් වාහනයක් ඒගේම ඇසුරු කරන එකම පිරිසක් ඕක තමයි සාමනය ජීවිතය කළ හිතන්නේද නමු ඔබ දන්නවාවද මේ ලෝක වැඩිපුරම ලෞකිකව සැපවිදිින්නේ කවුද කියලා මේ ලෝක වැඩිපුරම ලෞකිකව සැපවිදිින්නේ රැකයා කරන එනෙමෙන් ව්‍යවසායකයන් ව්‍යවසායකයන් කෙලකයන්නේ අන්න අයට රැකියාවන් ලබා දෙන පිරිස රැකයා උත්පාදකයන්න ඇය ෝකට් රැකියයා අලුතෙන් නිපද වනවා. එතකොට ඔබ හැමනිතරම ප්‍රධාන ආදායම්මාර්ගයක් ඔබට තියෙනවා වගේම අතුරු ආදායම් මාර්ගය ඇතිකරගන්න වහන්සි ගණඩ ඕනි. සාමාන්‍ය ඉංග්‍රීසියෙන් එකට කියෙන බැකප් එකක් තියෙන්න්න ඕන කියලා කද බැකප් එක ඔබ දැන්කරනදේ ඔබට අහිමියුණුොත් හෙටේඉනල ඔබට ආදාය මාර්ගයක් එන්න ෑනෙ කිසිම දෙයකි. එක නිසා ප්‍රධාන රැකියාවට අමතරව ඔබට අතුරු ආදාය මාර්ගයක් පාදාගන්න තරන් ඔබ බුද්ධිමත් විය යුතුයි. බලන්න කොවි් වෛරසය විස්සයි විස්සේ. අපේ ලංකා වාක්‍රමණය කරනකොට මුළු රටම වහල දැම්වා. සති දෙකක් රට වහල දානකොට සමාජ මාධ්‍ය තුළින් පොදු මාධ්‍යවලින් බොහදෙනි කිව කතවත්තම අපි ටණඩ විදියක් නෑ බොඩ විදික් නෑ විදුලිගවා ගන්ඩ විදිහක්න ජලි ග විදික් නෑ. ෆෝන් එක ට්‍රීලෝඩ්ඩ එකදාගන්න විදිහක් නෑ බෙහෙත් නෑ අනුව වැඩියාවක් නැති බැරිකමක් හැමතැනෙ ැහවුණ. එතකුට සති දෙක දවස් දාහතරක් රැකියාවට නොවෙනකොට ගෙදර හාල්ටික ඉවර වුුණාට පස්සේ. කෙරිපිටි සීනි තේකුල ඉවරුණාට පස්සේ අපිට කාගෙන් හරි ලැබෙන දෙයක් බලාගෙන ඉන්න වෙනවනම්. අපි මේ තක්වා ඉඳලතියෙන්නේ ශක්තිමත් ආර්ථික පදනමකද එදා වෙල ජීවත්වන පදනමකද එදාවෙල ජීවත්වන පදනමකන එහ අපි දැන් දැන්විදල මහන්සි ගන්න ඕනි ප්‍රධාන ආදාය මාර්ගයට අමතරව අතිරේක ආදායමාර්ගයක් සරිකර ගන්නට තින් දැම් බොහුද දෙන එකට නැබු වෙලා තිබෙවා හැබැයි අත්‍රේක ආදායමාර්ගේ වේවා ප්‍රධාන ආදායමාර්ග වේවා ධර්මික විය යුතුයි අධාර්මිකව ප්‍රධානාදාම්මාර්ගයක් ලැබුණත් වැඩක් නෑ අතරේ කාාදෑම උපදවත් වැඩක් නෑමකොදේ ඒ ඔපේන හැම සතයකින් අපිට පවුර ඇස් වෙන නිසා. ඒකත් අපි ඉතාහොඳින් සිහිකල්පනාවේ රඳවාගතය යුතුයි. ඒක නිසා මං ඔබට පැවසුවේකයි ලැබී තියෙන දේට වඩා අලුතෙන් යමක් ඔබේ දියුණුව පිණිස්ස ඔබේ ෞක දවුණන පිණස ඔබෝපයන්යට මහන්සි ගන්න ෝනේ ඒක වැරදිගතාවක් නෙේ ුදුරජන්ාන්සේ අපිට දේශනා කලානේ උට්ටානවතෝ කියලා. ඇමත උට්ටාන සම්පදා කියලා.උනන්සේ හැම නිතර මහන්සි වෙන මනුස්්‍යාව. මහන්සිවෙලා ව්‍යාපාරරන කෙන මහන්සවෙලා ගොවිතැම්බක් කටයුතු කරන කෙනාව. මහන්සේලා රැකී රක්ෂාවක් කරන කෙනාව ඇගේීමට ලක් කලා. ඇයි ඇගේ මේ ලක්කලේ කම්මැලි නැති නිසා. එහෙනම් ඔබ කම්මැලි නොවී ඔබේ ජීවිතය ඔබ දියුණු අත්දක්කිනෙන මහන්සිගන්නට ඕනි. මට ම අතක්කෙනවා. වර්තමානයේ ලෝකේම ප්‍රබලම ධනමතාවන ඊලෝන් මස්ක හරි අපූරු ප්‍රකාශයක් කරන. නිවාඩු දවස් අපට පාඩු සිදුකරනු ඇත. බලන්ඩක නිවාඩු දවසකට අපට කොච්චර වියදන් තියෙනවද කියලා. එකන් අදහස් කරන්නේ හරිහම්බ කරන හැම මුදලක්ම වියදන් නොකොට තැම්පත් කරන්න කියනෙ කනෙමේ. නිවාඩු දවස් කියලා ඇත්තරම අපි ගත්ත කරලා තියෙන්නේ කම්මලි කමට මුල් තැනදීලා ඔහේ ගත කරන . එක්කු දවස්සම නති. එක්කු දවස්සම රූපවාහන. එක්කු දවසම මොනු අමහරි අන්තර්ජාලයක එකයන්නේ එක්කෝ මූුණු පොතේ වඩ පුළුවන්.කො අනවශ්‍ය මොන අමහරික පැටලිලා ඉන්නවා වඩ පුළුවන්. එකු දවසම කරලාතියන කෑම කාපියයක. එකු දේශපාලනය කතාකරපුයක. බුද්ධිමත් මිනිස්සු. වෙනසෙන්න්නට නෙමේ කරුණු හෙවවේ. දියුණු වඩ තමයි කරු හෙව්ව. බුද්ධිමත් මිනිස්සුන්ට නිවාර්ු දවසත්. තමන්ගේ ජීවිතේ යහපත් සුබවාදී. තවත් තමන්ගේ ආකල්ප වර්ධනය කර ගන්නට හේතුවන අලුත් දවසක් මිසක් නිකම්ම නිකං හොලිඩ එකක් නෙමේ පස්සුන කාරණය මේ හැමදේකටම මහන්සි වෙඩෝන මේ හැමයි එකක් එක්කම අප එකතු වෙලා යින්ඩෝනි හැබැයි සරල වෙඩ ඕෝන. සරලෙන්ඩ ෝනි කියන්නේ. මානසිකව සරල වැඩ ෝනනි සංකීරණ වැඩ හඳනෑැ කියන එකයි අද මිනිස්සු මානසිතුව සංකීරණවීම නිසා තමයි ඩිප්‍රශෂන් ස්ට්‍රෙස් වැනි තත්වයන් හටරන්තිය. ි කෙිම සිංහලෙන්ම කිව්වොත් මානසික ආතතිය. විශාදය වගේ තත්ත්වයන් මේ සමාජීමි බහුලොව පැතිරලා යන්නේ. හරි මේ වසංගතයක් පැතිරලා නවා වගේ කුමක් නිසාද. මානසිකව සරලනෑ සංකීතනයි. ෆෝර්න එකට යොමෝනොත් ෆෝර් එකමයි. ටෙලිවිශ එක දාගත්තු ටෙලිවිෂන් එකමයි දේශපාලන නම් දේශපාලනය විතරමයි කෑමනම් කෑම විතරමයි බීමමන බීම විතරමයි මනිසුගේ පාලනයක් නෑ. එක නිසා මානසිකව සර්ලවීම ප්‍රඥාවන්තයකුගේ ලක්ෂනයක්. ඉළඟ කාරණය ගඟ ඉනිිකපනක නවත් අන්ඩ ඕන. ඒකින් අදහස් කරන්නමකක්ද. අපි හැමනිතරම ොනවමාරිටයුතුක නියරත වෙලා කියනවා වැඩක් නෑ. උත්සාහයපති ගියා. වැඩක් නෑ උදව කරලා. මේ මිනිස් සුත්තෙක්ක අපි කටයුතු කරලා මේ මිනිස්සුන් වෙනුවෙන් නැහුුණට වඩා හොඳයි අපි සත්තුන්ට කෑමටිකක් කරන්දුන්නන. එතකොට සත්තුව අපිට නකුට රි වනවන පස්සෙගේයි අපි මේ අතිං වියදං කරලා යම් කැපකිරීමක් කරලා යහපතක් කරලා ඒක දැකල් අනමෝදං වෙන්න තරම් අපිට නුවනක් නෑ. ප්‍රඥාවක් නෑ බුද්ධියක් නෑ. මෙතර මේ ගඟට ඉනි අපපන එක නවත්වන්න කියලා කියන්නේ. බොරු වැඩක් තමයි මේ කිය තේරුම්ගතර පස්ස ඒ මුලින්ම නවත්තල දාණ්ඩඕ. ට සාමාන්‍ය ජීතත්දැකීම එක තේරනවනේ මේක හරිනවද නැද්ද කියලා. හරිියන් නෑ කියලා හිතෙන වනා එක මුලින්ම නවත්තන්නුන එක තරුණයෙක් තරුණයක් ඇතිකරගන්න ප්‍රේම සම්බන්ධතාවයක් වන්නඩ පුළුවන් මෙයාමට බොරුකෝ නොයාමට වංචා කරන්නවා මෙයත්තක්ක මට ගමනක් නෑම අත්තක මට ජීවිතයක් නෑ කියලා අපිට මුලින්ම තේරුම්ගඩ පුලුවන් සියට සීයක් විනාස වෙන කම්මින්ඩ උන්නේ විසේසින් ඔබට යම් කෙනෙ ගරු කරන්න නැත්තා. ආදරේදී ඔබ අන්න අයගින් ආදරේ සිංගමන් යදිනවන. පස්සෙන් අන්ඩ වෙනවන ඒ ගිහිල්ලත් ඔට පලක්වෙන් නැත්තම් ඔබ මොකත්ද කරලා තියෙන්නේ. ගඟට ඉනිකපන එකන කරලා තියන් ඒහෙනම් ගගට ඉනිකපන එක නවත්ව අන්ඩ පලදායිතාවයක් ඇති වන දේකට ඔබේ කාලය යොදා ගණ්ඩ ශ්‍රමය යොදා ගණ්ඩ විසේසයෙන් ඔබ දුක්මහන්ස වෙලා හරි හම්රන හැම සතේම යොදන්ඩ පලදාාහිතාවයක් ඇති වන දේකට අංක හත්ත ඉවසීම අවභාවිතා කිරීමෙන් වලකින්ද ඇයි එහෙම කියන්න න ඉතින් ඉවසනවා ඉවසනවා ඉවසනව කලක න වසීමෙන් සැසීම ලබෙන ල කිය න. ඒෝ ඉවසීමෙන් සැසීම ලැබෙනවා හැබයි හැම විටම ඉවසන්ඩ ඕන්නේ. එි හැමවිටම ඉවසන්ඩ ඔන්න එකල කියන්නේ. නැගී සිටියයුතුය නගී සිටිට ඕනි. කතා කළ යුතුරන කතා කරන්ඩ ඕනේ. නිහන්ට බියේතුව නිහඳ වඩ ඕනනි. දුවන්ඩ පණින් ඕන තැන දුවන්ඩ පිින්්ඩ ඕනි. දැම් බලන්ඩ? අපිට පුංචි කාලිඳලා අහන්ඩ ලැබිච්ච කතාවක් තමයි අ යාලූ දෙන්නේ කැලෑ පාරික ගමනක් කියා. ඉදිරියට වළහෙක් මොන ගැහුුණ. එක යාලු එෙක් මොකොද කලි දූවලගෙල ගහකඩකොඩ වුණා. අනි ති්‍යයාලුව නිතා ගත්තා. දෙැන් අපිට ලැබුණ හෝකින් වෙන පාඩමක් නරකයාලු වාශත්‍රය කරන්නෙපා අනතුරේද දා යන යාලු වාශ්‍රය කරන්නෙපා කියලා කිව්වනි වල නේද නිධගන මොනස්සේයාට. නමුත් අපිට හිතුන්නේෑ නේද අර මනුස්්‍යය කාර්ශූර වෙලා අදාළ වෙලාවේ ගස්නගෙන්ද ඒ එකන කලින්ම ගස්නගෙන්න්නට හුරුවෙලා හිට පුනිසා. එම කලින් ගස්නගින්ට බැරි වුුණත් අදාළ අනතුරෙන් අත්මි දෙන්නට හුට ඕොනොම තිබ්බ. ඉතින් අපි ගට නැග මනුස්සයාටත් ප්‍රංසා කරන්නට ඒ පසංසා කරන්න ඕනෙ ල කියන්නේ. දෙන්නෙක්ම බිලිවෙනවට වඩා තමන්ගේ ජීවිතී වටින කමතින කාටද තමන්ට. තමගේ ජීවිත වටිනාකම තමාසතු නිසා. තමාගේ ආත්මාරක්ෂකයා බාහිර කෙනෙක් නෙමි තමාමයි. තමාගේ ආත්මාරක්ෂකයා තමාමයි. ඉති එෙක් නිසා අර වලාහ එනකොට ගට ගොඩවෙච්ච මනුස්සයාට දොස්කීනෙකතම ිච්චර කල් කල්ලි. නමුත් අප ගට ගොඩවෙච්ච මනුස්්‍යයාගේ හොඳක් දකින් දෝනිි. මොකත් දකින හොන්දේ ඉවසීම අමභාපිතා කළ එන. යාලුව මත්තේ නැහුන්නේ. හි මැරලග යද කළ හිතුවේ නෑ. පණබේරගන්න උත්සාහ කලා නේද. ැ යුද්ධෙකරාට ලෝක හමුදාව ගත්තර පසේ ලෝකෙ මින්නුනේ හමුදාවක්. හැම සෙබලෙක්ම මැරෙනවාද. හැම සෙබලෙක්ම අබාධිත වෙනවාද නෑ උපක්‍රම තියෙන්ද ඕන. පැවිදි වුනත් හැම දෙනෙක් මහනකම සාර්ථක කරගන්න න. හැම දෙෙක මහනකම සාර්ථක කරගන්නත් නෑ. විවාහනාාම? හැම දෙනෙක්ම දික්කසාද වෙන්න ත්නන්නේ හැම දෙනම දික්කසාද නොවන්න නත්නේ. දරුවනත් හවයි හැම දරුවක්ම හොඳට හැදෙන් ෙත්නේ හැම දරුවම නරකත් නෑ. එකට හේතුව තමයි ඒ ඒ ඒඒ තැනට අනුව හැසිරෙන්ට දන්නවා. ඒකෙනමං උපමාවක් කියන්න. අපි දන්නවා වතුර වතුරට ඕනම හැඩයක් ගන්න පුළුව. ට වතුරදැමට පස අපි කියෙන්නේ ොනකෝපි ලද වතුර ෝප්පි. බෝතලකට වතුරදැමට පස්සේ වතුර බෝතලය බාධිකට වතුරදැමට පස්සේ වතුර බාලදිය. බේසමට වතුරදැමට පස්සේ වතුර බේසම බැරැල්ලකට වතුරදැමට පස්සේ වතුර බැරල්ලෙක. ත වතුර ඒඒ තැනට අනුව හැඩ ගැහෙෙන්ඩ ගෙන ගත්තා. මනුස්ස කුණට පස්සේ පිත්තිහිමයි. ඒ තැනට අනුව හැඩ ගැහෙන්න්න මහන්සි ගන්නඩ ඕනෙ නැත්තම් අපිට පවතින්න බැරි වෙනවා එ නිසා ඉවසන්ඩ ඕන තැන ඉවසන්ඩ නැගී සිටියයුත්ත නැගී සිටින්ද කතා කළ යුත්තන කතා කරඩ නහට වීත නිහැට වන්න මගාරින් ඕන තැන මගාරී් එමත ඉවසීමෙන් ඔබ විනාස වඩක් පුළුවන් ඉවසී භාවිතා කරන්න එපාකල නැතත් අවධාරණය මතක් කරනවා ඊළඟ කාරණය හොඳම කෙන ඔබ නොවුනට දුක් නොවීන්ද අපි හැම දෙනාම කැමති පොදී හොඳම කෙනෙක් වෙඩ. මෙලෝකෙ හොඳමාය ගොඩක් ඉන්නවා. හොඳම කෙන ඔබ නෝනට ඔබ දුක්වෙෙන්ඩ එපා ඇයි. ඔබ මෙහෙම කල්පනා කර ලබලන්නකෝ. හොඳම කෙනා කියනකොට ඔබට පුද්ගලයක් මතක්ක එක පාට්ටම. මේ ලෝකෙ තියෙන හොඳම වාහනය මේ කයි කලපිට කියන්න බේන් ඇයි හොඳ වාහන ගොඩක් තියෙන. ලෝක තින හොඳම නිවාහන මේකයි කළ න්න බෑ. හොඳ නිවාස ගොඩක් තියෙනවා. හොඳම ඇඳුම මේකයි. හොඳම ආභරණය මේකයි. හොඳම පුද්ගලයා මේ පුද්ගලයායි. හොඳම පාසල මේ පාසලයි හොඳම නවාතැන මේ නවා තැනයි හොඳම ගම මේ ගමයි හොඳම රට මේ රටයි හොඳම ලෝක මේ ලෝකය කළ ඇන්න බෑ ඇයිඒ විදත්වයක් තියෙනවා. එක් නිසා ඔබට ලැබිල තියන දේ ඔබ සතුරුවෙන්ට ඕන හොඳම කෙනා ඔබනවුනට දක්කවෙෙන් දෙපා කල කියන්නේ හොඳ හැම එකක්ම අපිට ලැබෙන්නේ. හැබැයි ඔබ හොඳ දේවල් අක්්‍යනය කරන යනකොට කවදහරි ට හොඳම දේවල් ලැබෙන එක ධරමතාවයක් මේ විශ්වයේ දහමක් තියෙනවා එකත් ඔබ මතකතියා ගණ්ඩ ඕනි. අංක නමේ මේ නම් වැද්ද ගත්ම කාරණයක් විශිෂ්ටයන්ගෙන් ඉගෙන ගණඩ ඕන. බුදුරජාණහන්සේත් සම්බුද්ධත්වයට පත් වෙලා ගුරුවරේ කෙව්වනි ඒඟ අපි ගැන කවර කතාද නේද හැම නිතරම බුද්ධිමත් ඥානවන්ත සංවරය නයක්ත මිනිස්ුගෙන් ඔ යමකකිගෙන ගන්න ඕේ එඒ මේ ුද්ධම ඥානවන්ත සංගවරෙන් යුක්තයගේෙන් යමක් කග ගන්න කර කියන්නන්නේ එඒම න ග පහිටන්නේ. බුද්ධිමත් ඇැතිමිියක යමකිගෙනගන්නවනේද. ඥානවන්ත නොවන මෝඩ කෙනකගේ යමක් කෙන ගන්නව නේද. ඒවගේ අසංවර කෙනකගේ යමක්කි කියෙන ගන්න වනේ. හෝ ට එක පවති ඔබේ ැීම් පිරිිසනේ විනාසේ පිණිසයි. මේ ලෝකතිනවා ධාතු නානත්වය කෙළේක්. ඒදිවල් ඒ දෙවල් එකතු වෙනවා. මල්ගොඩට මල් එකතු වෙනවා. පැන් ගොඩට පැන් එකතු වෙනවා. හරි ගල්ගොඩට ගල් එකතු වෙනවා. න සිමන්තිවලට සිමෙන්න්ති එකතු වෙනවා. යකඩවට යකඩ එකතු වෙනවා. ඒ වගේ හොඳ ගත්තිකුණ තියනට හොඳ ගත්තිකුුණ තියෙන එකතු වෙනවා. දෘෂ්ටගත්තිකුණ තියෙන අයට දෂට ගත්තිකුණ තියනායි? එකතුවෙනවා එතිඒකට ඔබට හොතට අදදැකීමේ ඇති සංගීතය කරණයි සංගීතයකන ඇත්තක එකතුව වෙනවා ඒකත් ගිටාර් සෙල්ලකරන ගිාර් සල්ලංකන ඇතික එකතුවෙන. ්‍රම් සල්ලංකන ඩම් සෙල්ලංකන ඇතක එකතු වෙන. එතකට ක බෝඩ් ෙල්ලකන බෝඩ් ෙල්ලකන ඇතක එකතු වෙන යිල්ලින්න එක සෙල්ලකරන යිලඉන්න සෙල්ලංකන ඇතක එකතුවෙනවා ඒමන මේක වෙන්න එතකොට නැටුම් රටන නැුන් ටන ඇත්තක එකතු වනෙන එකත් වටහි නටු රන ටහිර ට ඇතක එකතු වෙන. එතකට පෙරදිග ැු පෙරදි නැටුන්න්නට නාය පෙරදි ැටුන්න්නටන ඇතක එකතුවෙනවා එක එහෙමනේ වෙන්නේ හිතිඒක නිසා ඔබ හොන්තට කල්පනා කරලා බලා වැල යුතු දෙයක් තමයි විශිස්තයන්ගේ යමක් ඉගෙන ගණ්ඩ අන්තිමකාහරණයංක දහය අවස්ථාවදුුන ගණ්ඩෝනි හැබැයි අවස්ථාවාදී නොවන්ඩ ඕනේ අවස්ථාව හඳු ගණ්ඩෝඕනේ අවස්ථාවාදී නොවී ොදෙන් කියන්න ඒ මේ පුද්ගලයකොටට කියපු ඇනුම් පදයක් නෙමේ මොක දවස්ථාව නොක දවස්ථාවවාදීකම කියල කියන්නේ. අවස්ථවාදීකමෙන එවල කාල වෙල නිකන් නිදාගන්නවා. ඔහේ ජීවිතේ ඔහේ නිකන් දවස්ස ගවන්්ඩෝුන් නිසා ෙවල දානවා ඒක දමතන අවස්ථාවවාදීවීම කියලා කියන්නේ හැබැයි අවස්ථාව හඳුනා ගැනීම කියන කාරණය ගොඩා ගැඹුරුයි ගොඩක් බරපතා අධ්‍යාපනයේ ලබීයුතු කාලේ අධ්‍යාපනය ලබන්ඩ ඕනි. හරිද විවාහයට සුදුසු කාලේ විවාහවෙඩ ඕනේ. ඒවගේ වෘතියක් පුහුණු විය යුතු කාලේ ෘතියක් පුහුණු වැඩ ඕන. මේ හැමේකටම කාලයක් තියෙනවා පිනත් දහමක් කරන්්ඩ කාලයක් යෙදනහම පින්දහම් කරඩ ඕන. විනෝද වඩ අවස්ථාවක් යෙදෙනවා මෙතන මේ විනෝදවීම කලා කියන්නේ මධ්‍යසාර පාවිච්චි කරලා වෙන විෝදය නෙම. හොදර මතකතියාගන්් ඕන. ක්‍රීඩා කරන් අවස්ථාව කාට්වස් ක්‍රඩා කරන් ඕන. දුවන්ඩ පණින් අවස්ථාව කාඩස දුවන්ඩ පණින් දෝනි. මේකතම අවස්ථාව හඳරනාගන්නවාෙනක ලගු වර්තය. නමුත් අවස්ථාව හඳුර ගන්නවා කනෙකේ පරමාර්තයමං කියල දෙදද. අපිට ඔන්න යළිත්වතාවක් මිනිස් ජීවිතයක් ලැබුණා. දැන් ඔන්න අපි මේ ජීවිතය මිනිස්සු. ඇස් දෙකේ පැෙනීම නි්‍යයිද අනිත්‍යයිද අනිත්‍යයින. හැම දාට මේ ඇස් මේ විදිරපයන්නේ. මේ ශ්‍රවණයන් මේ දෙසවන් වලින් ලබන ශ්‍රවනයන් මේ විදිහටම වෙනවද මේ වෙනස්සෙන්ට පුළුවන්ද වෙනස් සෙන්ට පුළුවන්. ඇතැම්විට මේ දෙසවන් නෑසිලාම යන්න පුළුවන්. ඇයිහෙමවෙ දෙසවන් මේ ඇසීමේ ක්‍රමවේදය අනිත්තින්සාම් මේ කතාබස් කිරීමේ හැකියාව අපි ඔබෝ දේශකයන් වහන්සල හැට අමතනවා. නමුත් ඔබ දන්නවද මීට අවුරුදු තිහාතලට කලින් බණනකීව ස්වාමිනන්සල මේ වනකොට කතා කරගන්නඩ ොත් බැ කියලා. එහෙනම් මේ කතාබස් කරන්ඩ හැකියාවතියන කාලේ තුළ වචනය පින් රැස් කරණඩ බලන්ඩ ඕන. ගුරුවරේ ගුරුවරයක් වුනත් එෙහෙීමමයි. ගුරුවරේ ගුරුවරයක් වුණනත් බෝවිට තමන්ගේ ශිල්පය සමාජගත කරන්න භාෂාවෙන් කතනයන්නේ? ිම ගායයික ගායිකාවක් වුනත් දේමයි. නළවෙෙක් නිලියක් වුනත් හෙමයි. ඔය හැම දෙෙනම තමන් වෘත්තියට අවතීරණ වෙලා තියන කතා කිරීමේ හැකියාව නිසානිේ. නිසා කතාාවෙන් ප්‍රයෝජනය ගටයුතු කාය තුළ ග ප්‍රයෝජනය ගණ්ඩ. යග අතපයි වලංගු තාවයක් තියෙනවන්නේ අතපයි එහා මෙහා හොලෝල් අපිට යම් යම් දේවල් කරන්න පුළුවන්නේ. මේක තනිත්්‍ය දෙයක් මේකත් අවලංග වෙලායන්න දෙ නිසා අත්පාය අතර හොඳදර තියන කාලෙ යහපත වෙනුවෙන් කැපවෙදෝනේ තමන්ගේ යහපත පිණිසත් අනුන්ගේ යහපත පිණිසාත්. ඒ වගේ වැද්ධකත්මදේ අපිට නිවරදිව නිරවුල් හිතන්ඩ පුළුවන් මේ හිතීමේ හැකියාව තනිතයයි ඇයිඒ සිහිකල්පනාව කියීන එක හැමදාම් පවතින්නෑ මේ විදි හට සිහිය රෝගී වෙනවා එතුගෙන අසිහයෙන් ඉන්නවා කිය කියනවා ඒයාටදැන් ඔලුව හොඳනෑ කියලා කියනවා. සාමාන්‍යයෙන් කියන්නේ යාට දැන් පිස්සූ කෙලා කියනවා. තර යායටට පිස්සු කලෙෙන උපතින් පිස්සු කියන කෙනෙවී. කාලයක් සිහයෙන් ඉඳල්ලා කල්පනාවෙන් ඉදල්ලා පස්සේ කාලක වෙනස් වුනා. ඒනම් ඔබට මට අප හැමදිනාටම මෙහෙම වෙඩ බැරි නෑ. ඇයි සිහි කල්පනාව අනිත්්‍ය නිසා. අවස්ථාාවෙන් ප්‍රජන ගන්නක් කලා කියන දුර්ලව මනිස් ජීවිතයක් ලැබුණ. ඔ දුදල්ල මනිචේ ටිකම තේරුම් ගඩෝන. වටනාගම තේරුම් අරගෙන ලෞකික ජීවිතයේ දියුණුව පිණිසත් ලෝකෝත්තර අවබෝධය පිණිසත්වෙරවීරිය ගත යුතුවී කියන කාරණය මතක්ක නොති මම කෙටි වෙලාවක් ගණඩ හිතුවත් මේ කරනු දහට මටික් වැඩිපුර වෙලා ග්ඩ සිද්ද වන අ දමං ගොට කියල දෙෙනවා අපි කවුරුත් ක්‍රිය කරන අපි කවුරුත් කැමති අපි හැම දෙනාටම කටපාඩන් ප්‍රසිද්ධ ද මේ දේශනාවට නිධානවෙච්ච විස්තරේමං ඔබට සැකවින් ඉදිරිපත් කරන්න. ස්වාමින් වහන්සේලා පිරිසක්න් හෝම වීරිය සම්පන්නව වනභාවනාාවෙන් කල් ගත කරලා. මෙම කල් ගත කරනකොට වස්සාන කාලයක් උදාවුණ. වස්සාන කාලය උදදාන අට පස්සෙමෙන් ස්වාමින් වහන්සල හිමාල පෙදෙසට. වැඩම කරලා සුන්දර වනපියස තෝරගෙන බනභාවනා කරන්නට ආරම්භ කලාත් මෙතන ස්වාමින්න් වහන්සලා පන්සීය නමක් හිටිය. දැන් අපිට පන්සී නමක්කිවට පස්සේ එච්චර පිරිසක්. මෙ මේ ලංකාවේ විස්තරනවෙන ඉන්දයානු විස්තර ඉන්දියාවට සාමානයෙන් පන්සීයක් කලගෙන සුළු පිරිසක්. දැන් අප බලනු ප්‍රධාන බස් ඇවත්තුම හරි දුම්පිය නැවතුම් පොක හරි හිතන්නක සීයක් කින්නව කළසෙනක. අපිට මහා පරික්නෙ ඉන්දියයා විෂිපන්ඳහක් කිරියත් අපිට ගානක්නෑ. ඒත් තරං පිරිස ඉන්න රටක් තම ඉන්දියාව කළ කියන්නේ. බුදදුරුව ඒකයි දමදිය පහලවෙන්නේ. කෝටි සංඛ්‍යාත පිරිසකට නිවන දන්දින්නට පුොළුවන්කම ලැබෙන නිසා දූපත්තල බුදුරු පහලවෙන්නේ තිඒකත් මතකතියාගන්නඩ ඕනි. ටෙමේ ස්වාමින් වහන්සේලා වස්තුම් මාසය සුවසේ බනභාවනා කටයුතු කරගෙන යන්න පුළුවන් කියලා ඔන්න. කටේතු ආරම්භ කළ වස්සාන ආරම්භ්‍යත් එක්කම භික්‍ෂුන් වහන්සේලා වනභාවනා කටයුතු කරගෙන යන්නට ගියත් ස්වාමිනාන්සලගේ හි එක පාර්තම අවුල්වෙලා ගිය දැදකන මේ හොඳර සමාධිකතව තිබ් හිත්්පවා වුල්ලෙන වනං මේ විවිධ දේවල් හිත හිතා ඉන්න හිත් අවුල්ලෙනවා කියන එක නිකම්ම වෙඩ පුළුවන් එකක්. ස්වාමිනන්සල කල්පනා කරලා මුොද මේ අපේ හිත භාවනාවේ පිහිටන්න ඇදේ. මොකද මේ හිට නොම කියැන සිතිවිල ඇති වෙන්නේ. මොකද මේ අපිට නිතරම නිදිමතයෙන්නේ. ඒ විතරක් මේේ ස්වාමන් වහසට නභාවනා කරග ෙන්නකොටිම් භයවෙන ගති තිගෙස්න ගති.නික අමුතු දුරගන්දයන් හමන්්ඩ පටන් ගත්ත. ස්වාමින් වහන්සලට වස්සාන කාලය පුරාවටම බණභාවනාවක් කරගණ්ඩ බැරිවුුණ. වැහැරිලා ගියා. ඇදිල ගියා. දානටික්කත් හරිර ලන්න ගඩ පැරවුුණ ඔබ දැනවද මොකද මේට හේතුව කියලා මේකට හේතුව භාගතුන් වහන්සේ හමෝට ගිහිල්ල කිව්වා ස්වාමයනී අපිට හරි වැඩේ වනේ අපි මේ වස්සාන සමය තුළ බනභාවනා කරලා උතුම් ලෝකෝතර පලයන් ලබා ගණඩ අධිස්ථාන කරන හිටිය නමුත් අපි කිසිවෙකුට ඒ හිතපුදේ කරගන්නට නොහැකිවුණ මහ ඔබට එහෙම වනභාවනා කටයුතු නිෙරවුල්ව කරගන්නට නොහැකිවුනේ ඔබලාගේ සීලයේ තේජසින් ඔබලාගේ ගුණේ තේජසින් ඒ වනේට අධිගෘහිතු වැඩවාසය කරපු දෙවියන්ට ඔබලාගේ තේජසනිසා සුවස්සේ තමන්ගේ විමාන වලට වෙලා ඉඩ බැරිවුුණා දෙවියන් විසින් ඔබට කලකිරීම ඇති කෙරෙව්වා එපා කිරීම ඇති කරෙව්වා නාව පාවන විදි කටයුතු කළලා ඇතු ු ත දාායන්නන වන එක නිසා. ඔබ නැවතත් යන්ඩ වනන්තරයට. ඔබ නැවතත් ඒ වනන්ත්‍රයට ගිහිල්ල මාමයේ කියලා දෙන මෙත් පිරිත ඔබ හඩනගා සජජානා කරන්න මොකදදේ මෙත් පිරිත කියලා කියන්න. ඒ වනාහි කරණීය මෙත්ත සූත්‍රය යයි. දැ ඔබට දන්නවා කරනීම මෙත සූත්‍රයේ කටපාඩන්නේ ම මේ දේශනාවට පිවිසෙන්න්න කලින් ඔබෙන් ඉල්ලිමක් කරනවා ඔබ හැම දෙෙනම බෞද්ධ නෝනත්කමක්මෑ ඔබ හැම දෙෙනම කරණීමිත් සූත්‍රය හඬ නගා දවසට එක වතාවක්හරි අනිවාරයෙන් කියවිය යුතුමයි සජ්ජායනා කළ යුතුයි ඒක ඔබ පෞද්ගලක නීතිය බවට පත් කරගණඩ මන් දවසට එකවතාවක් හරි හඬ නගා සජ්ජායනාවක් වසේ කරණයම මෙත සූත්‍රයේ සජායනා කරන කෙනෙක් වෙනවා. බ ජවිතෙල් ලොකු යහපතක් උදාවෙනවා විතරක් නෙමි. බාහෙරීම් පවතින අතුරුවන්තරා කරදර විපත් අවමවීමට දුරුවීමට නැතිවීමට මේ කරණී මෙත්ත සූත්‍රයට බලයක් තියෙනවා. එන මම දැන් මෙත්ත සූත්‍රයට යොමු වෙන්න. කරණීය මත්ත කුසලේන යන්තන් සන්තම් පදහන් අබිසම මෙච්ච සක්කෝ ජෝච සජෝච සුවචෝ චස්ස මුදු අනතිමානි සන්තුස්සකෝච සුභරෝජ, අපකිච්චෝච සල්ලහකබොත්ති සන්තින්ද්‍රියෝච නිපකෝච අප ගබ්බෝ කුලේසු වනුගිද්හෝ කරණය මෙෙත්ත සූත්‍රයේ ආරම්භක ගාතාරත්න දෙකේ තමයි ශාන්ත පදේවන අමාමහා නිවන අවබෝධ කරනු කැමති ශ්‍රාවකයා විසින් ඇතිකර කත යුතු ගුණාංග දා හතරක් ගැන කතා කරන්නේ. දැමන් පාලියෙන් ගුණාංග දා හතරම ඔබට කියල දුන්න. නමුත් එකින්ි අප ඉගෙන ගණ්ඩිපේ පාලීෙන් පාඩන්ටීබ්බට කරණීය මත්ත කුසලේන මෛත්‍රී කළ යුතුයි කොහොමද කුසල් සිටි මෛත්‍රී කරන්නට ඔබ හැකියාව තියන කුසලතාවේ තියන කෙනෙක් වෙන්නට ඕන එහෙනම් හැමදිනට මත්‍රී කරණඩ බැ. මෛත්‍රී කිරීම කියලා කියන්න හැකියාවක් කුසලතාරයක්. මෛත්‍රී කිරීම හැකියාව තියන වනම් සාන්තුපදයද කද ශාන්ත අමාමහ නිවන අත්දකිඩ පුළුවන් අවබෝධ කරගඩ පුළුවන් ඒ ශාන්ත පදේවන අමාමහ නිවන අවබෝධ කර ගැනීමට නම් ඔබතුල මුලින්ම ඇතිකරගතයුත්තු ගුණේ තමයි සක්කෝ හැකයාාවන්ගෙන් සමන් විත මනුස්සයෙක් වෙන් දෝනි මොනොද හැකියාවන් කයෙන් පවුනොකිරීමේ හැකියාව පින් කිරීමේ හැකාව වචරයෙන් පව්නොකිරීමේ හැකාව වචනයන පින් කිරීමේ හැකියාව හිතින් පව්නොකිරීමේ හැකියාව හිටි පින් කිරීමේ හැකියාව. ඔන්නකයි හැකියාව කළ කියන්න. ඔන්න හැකියාව ඔබ තු තියෙන්න්නට ඕන. උජූච උදුූජ කල කෙන ලෝකයට අවංක කෙනෙක් වෙන්ඩ ෝ. ලෝකයා හම කටයුතු කරන්න කොට. ඔබ නිරවුල්ල නිවැරදිව අව්‍යාජව කටයුතු කරන කෙනෙක් වෙන්නට ඕනේ උජච සූජූ්ච සූජූච කියන්නේ තමන්ට අවංක වඩ ඕනේ. ලෝකයාට අවංක වැඩත් ඕනේ තමන්ට අවංක වඩත් ඕනේ. ලෝකයා හමුවේ අවංක වෙලා තමන්ට තමන් වංක වෙනවන ඔබට බාන්සිකව නිරෝගී කෙනෙක් බෝට පත්වන්නට බැහැ. ලෝකින් ඔබට සත්කාට සම්මාන ගෞරෝ නම්බුණාව ලැබන්න පුළුව කයා ඔ රු කරන්න සත්කාර සම්මාන ලබා දෙෙන්නේ ඔබේ බාහිර දේවල් දැකලා ඔබෝ සැබැවින්ම අඳුනගෙන එනෙමේ ඔබෝ සැබවින් මඳනගන්නේ කවුද බ ඔබෝ සැබැවින් මඳුනගන්නේ ඔබ නිසා ඔබ සූජූච ඉතාමත්ම මැනවින් අවංක කෙනෙක් වෙන්නට ඕනේ කාශද තමන්ට තමන්ට තමන් අවංක වීම තමයි ඔබේ හරද සාක්ෂිය කෙලකි කියන්නේ ඊළඟ කාරණය. සුවචෝ සචෝ කල කියන්න. යහපත්තට අවනත වෙන කෙනෙක් වඩෝන. යහපතට කීකරු කෙනෙක් වඩෝන. ඒනම් අයහපතර කීකර ව ෝදනෑ යහපතර මොරඩුවද. අයහපතර හිතුවක්කාට වද. අයහපතර පිටුපාන්ඩ. යහපතට නම්මශීලී වඩ කීකරු වෙන්ඩ තේ නොද. ග යහපත හමුවී වැද වැටෙන්ඩ. කඳ පාත් කරන්න හිස පාත් කරන්න. හරි ජපානයේ ඉන්න ජපන් ජාතිකයෝ වගේ ජපන් ජාතිකයෝ කද පහත් කල හිස්ස පහත් කල මේ ලෝකයාට ආචාර සමාචාර කරනමදය ලෝකයේ වෙන සංස්කෘතියක නෑ කොටේ අපේ බෞද්ධ සංස්කෘතිය තුළවත් ඒකනෑ පුතුමයි හිරෝසිමා නාගශාක යුද්ධෙන් පස්සේ ඒගොල් අවුරුත්තිහක්ක අද්දී ලෝකේ බලවත්ම රාජ්‍ය බෞට පත් වනා කොම දෙමුණේ ඒයට මේ කරනීම මෙත සූත්‍රය සඳහන් ගුණ තිබ්බා. හැකි යාවන් දියුණු කරගත්ත ලෝකයාට අවංක වුණ විසේසිෙන් තමන්ට අවංක වුණා ඒ වගේ මුරදු මුලොක් ගත්ති අපිද ඊළඟෙන කතා කරනවා. යහපතට අවනත වුණ යහපත අවනත වනවා කියනෙක් පෝ‍යවන්ත මනුස්යුගේ ලකුණක් ඊළඟක මු මුදු කන රුදු නොදු ලක්ෂණවලින් යුක්තවීම කෙන මානසිකව මරුදු මොලොක් කෙනෙක් වඩ ඕනි. අනතිමානේ හිතට ගන්නේ. හිතර ගන්න කෙනෙක් වෙඩ හොඳනෑ. තමන්ට කොච්චර හැකිාව තිබත් හිත ඕනෑ ම තවත් ඉගෙන ගන්නඩ තියෙනවා. මට තවත් හැදන්න තියෙනවා. මට තවත් උගතයුතු පාඩන් තියෙනවා. එතකොට එයා ආඩම්බර වෙන්නේ. මට වඩා කෙනෙක් නෑ කියලා. හැම නිතර මෙයා යමක් ඉගෙන ගන්නට අපේක්ෂා කරනවා. යමක් ඉගෙන ගන්නටයා? උනන්ද වෙනවා උත්සහවන්ත වෙනවා එහෙනම් අනතිමානී කෙනෙක් බවට පත්තන්නට ඕනේ සරලෝ් ගියවෝොත් කිසිම දෙයක් නිසා හිතට ගන්න කෙනෙක් වඩ හොඳ නෑ කියනෙ එකයි. ඉළඟ කාරණය අක හත්ත සන්තුස්සකෝච සතුස්සකෝච කෙලා කියන්නේ අමාරුම දෙයක් පැවිදියටත් තමමාරු ගිහි අයටත්තමාරු. ඇැම ිහිහ අට ලේසිී ැදි අයට ගොඩක් මාරීම කදද. ලැබිච්ච දේකින් සතුරු වෙනේක. මේ දේශනා වහ අනිස්වාමිනාහසලකට එකංග වෙයි. පෞද්ගලික වපිවුව කතා කලලා ඇත්ත තමයි හාදරුවනෙකල් නොකව වඩට අදවතින් හිතයි ඇත්තන ආනිික හැරද සාක්ෂී කළ කියන්නේ. ලැබිච්ච දේකින් සන්තෝස වෙන කෙනෙක් වඩඩෝන. ඒක පොන්නවන්ත ලකුණක් සුබරෝජද. පහසුවෙන් යැපෙන කෙනෙක් වෙඩ ඕනේ. පහසුවෙන් යැපෙන කෙනෙක් කියලා කියන්නේ එවෙලට ලැබෙන ඕනම දෙයක් අනු බව කරඩ හුරුුවෙන්ඩ ඕනි. ඇතැම ලොුණු ඇැඹුල් ටික අඩිවෙඩ පුලුවන්. කෙරිමිඩිස් දුරුටිකක් අඩුවෙන්ඩ පුළුවන්. නොකද කරන්නේ. නේද. ආහාර නිසා එකදුුණන අනමීන් ඉපදිච්ච නිසා හාර ගන්නවා. හොඳර මන්තක් තියාගන්න. ඒ නිසා. පහසුවෙන් යැපෙන කෙනෙක් බවට පත් පන්නට මහන්සි ගණ්ඩෝනි. භාගත වහන්සේක විනි්‍යානු කූල විදිහට බුදු දේශනාාව සඳහන් කරන ඉතරීතර චීවර පිණ්ඩපාත සේනාසන ගිලානප පච්චේ බෙහිස්ජ පරිකාරයන.කෙන් ලබිච්ච සිවරෙන්, ලැබිච්ච පිණ්ඩපාතෙන්, ලැබි්ච කුටියෙන්, ලැිච් බෙහෙතෙන් සතුරව ෙන්දඩෝන ක කියලා ෙනව මූලි කැ තල පසුවන් තරක්න න ගිහි අයගත්තොත් වස්ත්‍ර, ආහාර නවාතැන් බෙහෙත්තෙෙන්. ිතමයි මූලිකම අවශ්‍යතාාික ඕක ඇතැම්මයිට ප්‍රනීත විදියට ලැබෙනවා ඇතැමට කටුකෝල් ලැබෙනවා එතුට ප්‍රනීතවාරි කටකුහරි ලැබෙනි නිසා ඒ ලැබෙනද පරිහරණය කරන්න තරම් අපි සිහිකල්පනාව උපදවා ගන්නට ඕනේ ඉළඟ කාරණය අප කිච්චෝ සංකීරණ කෙනෙක් වන්නට හොතනෑ. මේ ංකීන කෙනෙක් ව ොදනැකල කියින් අපි ොඩත් දෙනෙකට වදින ැත් මයි සංකීරණ වීම. ඔබ දනවද කෙනෙක් වැඩපුරම සංකීර්න වෙන්නේ කුමකින්ද කියලා වැඩි කතාබස් කරනට යමෙන් මට කතාව වැඩිබිනිස් සු හරි සංකීරණයි හිත එකඟ නෑ අඩුවෙන් කතා කරන කෙනාගේ අර චපල ගති අඩුව තියනවාද ඒවගේම යම් සංවරයකුත් තියෙනවා එක නිසා අපි කතාව කියන එක පමණ දැනගන්න අදාල තැන අදාළ ප්‍රමාණයට කතා කරන්නට වගබලා ගත්තොත් අපි කාටවොත් වරදින්නේ ඉතිය නිසා හැම නිතරම වැඩාඩු කරලා ඉන්නවා කියලා කියන්නේ අපි මේ අතපය බැඳගන්න පැත්තකට වෙලා ඉන්නවා කියන එක නෙමේ අනවශ වැඩයුදා ගන්න ෑ කියන එකයි ඊළඟ කාරණය තමයි සල්ල හොකබුත්ති. සැහැල්ලිුවෙන් ජීවත්වෙන් ඕන. නේද කොම සැහල්ලුවෙන් ජීවත්ව වන දිය වැඩියාව තියෙනනවනේ. කොම සැහලුවෙන් ජීවත්වන්නේ කො ශ්‍රෝ තියන වනන්නේ කොම සැහල්ලිුවෙන් ජීවත්වයන ප්‍රශරක තියෙනවනන්නේ කොම සැහලුවෙන් ජීවත්වවෙන්නේ සරීරයේ බර ඩි වෙලානි. නේද බලන්ඩ මේ සරීරෙල්ල ්‍රරෝග වැඩිවුනේ කුමක් නිසාද කියලා. කලින්ි වැටි නැති ච ොද ලින්ක ටි ලැවිිච්ච දේකින් සතට උන්නේ. පුළුවන්තරම් ආර ගඩිගගේර බස්ස රටේ ලක දෙන සියල්ලම ාති දාල දාල ද රසකාරකද්දාලා ආහර ගත්ත. හරි තැ රෑට සාමානයෙන් කොරල්ලෙක් වගේ ආහර ගඩ කල කියන්නේ. නමුත් රෑට නේද වැඩිපුරම ඔය තියන කෙටිකෑම ජාති. රසකාරක දාාපුූ ඔය රැයිස්ක අයි කොත්තු කියයි අනිත්තුවඒ පාම්පිටි දාළ හදන කෑම ජාති ඔක්කම අරගෙන අරගෙන අරගෙන. ඒ පීඩාකාරී සරීරයෙන් යුක්තව ඔබ ඇඳට ගිය නේද ඒක නිසානෙමේද කොලස් ්‍රොල්ලාාවේ එක නිසාන මේ දියවැඩියාාවවාාවේ එක නිසානෙේ ප්‍රශරාවේ දැන් ගොඩාක්කය? ඩයිට් කරනවා කලක් කන්නනව ඇතරම ඩයිට් කරනවා කියන එක බුර ජනස කලීමම දේශනා කරපය එකක්. මොකද කලින්ම දේශනා කළින් උන්ස දේශනා කරනවා මාන්සට දවස්හතරක් ගිහි අය දවල් දොලහට ආහාර ගතර පස්සේ රෑලි වෙන කම්ම බඩගෙන්න්නේ ඉන්ඩ. ඒගගෙන විකාල භෝජන වේරමනි සික්කාපලන සවාමාධ්‍යාමි කියලා තිේ නොද. ඔය ක්‍රමය අනුගමනය කරනම් අපිට හැම තිස්සේ බෙත් බිබීන්ද ඔන්නේ තමන්ගේම නිවසේ වැඩටික තමන් කරගත්තන අපිට පාර නිකන් දුවන්ඩ ඔන්න දාඩි හාලාන්ද අපේ සරල ජීවිත අපි සංකීන්න කරගෙන දැන් අපි බෙහෙත් වෙනුවෙන් ජීවත් වෙනවා මට මතකයි වෛ්‍ය සංගම සභාපත්තුමා ක්තර අවස්ථාවක සාකච්ඡාවගෙත කිවූ අපි සමඟ වාඩිවෙලා කරපු සාකච්චාවකදී ආහාර බෙහෙත් වගේ ගණඩ තිේෙනවාද ිෙත් ග්ඩ හාර ගන්න කළ හිතාගෙන ද එකන් අදහස් කරන්නම කක්ද. ආහාර ගන්නකොට මාත්‍රාව දැනගෙන ගඩ තේෙනවාද. ර බෙහිෙත් ගන්නකොට ආහාර වගේ ගන්නක කියන්නේ ඒ අදාල බෙහිෙත්ත තමන්ට අවශ්‍යනම් පමණක් ගණඩ කෙනෙකනේ. ත මේ විදිරි කටයුතු කරාට පස්සේ අපේ මානසික නීරෝගීතාවේ රැකෙනවන්නේ. තිඒක හින්දා හැම නිතරම වැඩාඩු කෙනෙක් වෙන්්ඩෝණි එවිතරක් නෙම සන්තින්ද්‍රියෝ සතින්ද්‍රියෝජය කියළ කියන්නේ අපේ දැ ඉන්ද්‍රියන් හයක් තියෙනවන ඇස කණ නාසේ දිවකය මනසි කියලා. මේ ඉන්ද්‍රියන් ලෙඩ කරගණ්ඩ එපා ගොඩාක් අපේ ලෙඩවෙන ඉන්ද්‍රියක් නමයි ඇහැ. අපේ ගොඩක් ලෙඩෙන ඉද්‍රියයක් තමයි කන අපේ ගොඩක් ලෙඩවෙන ඉද්‍රියයක් තමයි දීව අපේ ගොඩක්ම ලෙඩබෙන ඉද්‍රිය තමයි හිත. ඇයි ෙඩවෙන්නේ ඇස ලෙදවෙනවා කොච්චර හරි ඇස පිනවන දේවල්ම හොය හොයා ඉඩ ගියොත් කන ලෙඩ වෙනවා ඉත්තරම රටේ ලෝක තොරොතුරුම හාහා ඉඩ ගියොත් හරි තමන්ට අවශ්‍ය නැති අනවශ්‍ය තොරතුරු මං කැටියම කිවොත් නිමුස් එක දවසක් අපි නිියවස් වලින් දැනවත්තු වන නැඟ ඇැති අපිටම ලෝක පෙරලෙනවා කියලා අපිට ඒ ප්‍රෝතිී කොහමටරි දැනගටඩ ලබෙනවා අප ලෝක පෙල්ල නොද දෙ පෙල්ලන පෙල්ලට ලෝක හොය ොඉනි ම වෙන්නේ ලෝක පෙරල්ලෙන වකසේ විතත් ඔබ මානසික මට්ටමනම් පෙරලිලා යයි. ලෝකයේ පෙල්ලු නැතත් තෙක්නිසා තොරතුරු අවශ්‍යයි හැබැයි තොරතුරු අධිකලෙස්ස හොයන්නට යනවනේ ඔබ මානසිකව නීරෝගේකම අතහැරල අරෝගී වෙන්නට එක හේතුවක් වෙනවා. එක නිසා ඉන්ද්‍රියන් සංවර කර ගැනීම අපේ ජීවිතයට අත්‍ය අවශ්‍යම කාරණයක්. නිපකෝ නිපකෝ කල කියන්නේ. අපට ඒ මොහොත ඒ තැනට අදාලව මොලේ කල්පනා කරලා කටයුතු කරන්නට පුළුවන්කම ලැබෙන්නට ඕනි. ඒ තැංවලපි නුවන යුදාගෙන කටයුතු කරන්නවානේ. මංකට පොඩි කතාවක් කියන්න. මහාචාරයවරයක, වාඩුවක් ගත කරන්නට මුහදු චාරිකාවක නෙරත වුණා. දැති මුහුදු ගමන් මේ ගුවන්්‍යායක යනව ගෙනීමේ ඇතැන්විට සතිය දෙක් තුන යනවා. මහචරවරය මුහුදු ගමන ආරම්ම කරලා දවස් තුනක් විත ගතවුණට පස්සේ ඒ තිය ඒ මුොහ එක නැවේ තියන කුටිය එකන කැබින් එක කලා කියන්න. කැබන්කින් එලියට ආවා. එලිටැවල කල්පනා කලා හරිම එකකා කාරී. පොඩ්ඩක් නැව ෙක්කට නැවේ උඩ වහලටින් තොප්පෙ එකටවත් ම නැගල බලන්ඩෝන මුහදවත් පොඩ්ඩක් බලන් ඇත්නම් කියලා නැව ටොප්පකට නැගල්ලා ටිකක් බැල්ුව හටමට ගිහිල්ල නැවේ කොනකින්නවා විඩාපත් වියපත් මනුස්සයක් තිවෙහෙසර පත් වෙලා හිටිය මාචාර්වරයා එතුමාලගටග හනවා කොමද රස්ාව ොක්ල් වන්න ඇතිනේද අවු ගොඩක්කල් තමයි ඕනුවට පාඩ උත්කර දුන්නා. මුහද ගැනීමම හොඳර දන්න ඇතිනේද මුහදු ජීවින්නේ මුහොදර දකල ඇතිනෙද අයෝ මංග එක ජීවිෙක්වත් දෙකලනෑ. අන මේ මොන මනුස්සේද්ද මචරමේ මුදු රස්සසාාව කලලා මුහුද ගෙන දන්න කියන්නේ අන කියලා ටික කමනපෙන් නැවතත් තමන්ගේ කැබින් එකට ආවා. දවසිත් හහාචර්තුම හැන්දෑ කොරේ කල්පනා කලා චුට්ටක් යන්නෝ නැවේ දොරතුරු බල්ලෙන්න්නකළ ආයිමත් ටොප් එකට ගොඩ වුණා තරප පේඩිය ඔස්සේ අර මනුස්සයා ඒ දවසිත් දෙවිනි දවසිත් කලින් ස්ථානයට වෙලා ඉන්නවා මහචර්තම කල්පනා කලා ඒනම් මේකෙන මේ නැව යන මාර වල්ගෙන හොඳද දන්නෙ ඇති ැහවා නැවෙනන පාල් ගැනීම හොඳට දන්න ඇති නේද. ගොඩක්ල් දැ හම අරුදු හතුලයක් විතර නවීමමකික සහන කලයක්නේ. නැවන පාරහම දන්නවද ෑ මුහද පාරවල්නය මේ මොන මෝඩි ද මුහදදි පාරවල් නෑ කලක නැවයන්නන කොහරද අපි එකක් එන්න කොහටදමි කියලා අමනාපි වෙලා නැවතත් තමන්ගේ කු කියට ආවා. තුන්විනි දවසිත් නැවේ උඩට හදනකොට නැවටක් එෙදා ටක පැත්දින වැඩ. ක වැඩි එදාටික් හොළඟ කොුණාටුවක් වගේ. ඒත් මහා චාර්තමහමකොද කලේ ඒ පීඩාව නොත්තකා නැවේ උඩ තටුවට ගොඩ වුනා ගොඩ වෙලා හර මනුස්්‍යය ඇතනම ඉන්නවා. අදරිකක් මේ කැලමිල්ලක් වගේනේ කුණාටුවක් වගේ නේද මුොදු හුලන්හෙම හමන පැත්ත දන්නවද. නෑමං ඒ විද්‍යාව හදරල නෑන් මේ මුණ මෝඩ මනුස්සේ ත්ද. මොදෙහ මෝද හුළන් ගැවත් දන්න කියලා කියන්නේ. මහාචර්තමා එදත් දැන්ගන්න තමන්ගේ කුටියට කියා. හතරේ දවස වෙනකොට නැව හොන්තටම කැලබෙනවා. මහාචර්තමා දූවගෙනා ඇැවිල් ඇහුව මෙම කත්ේ වෙලා තියෙන්නේ. එතකොට අර පුද්ගල යහනවා මහාචාර්තුමා. පීනට එෙම දන්නවද දන්නේ නේද. නෑම පීන්ඩ දන්නේ. ආහෙනගේට මුහදරට පිලිවෙන්න තමයි වෙන්න කිය මුදර පෙන්න්න ැල්ල පීෙනවා. කතාවෙන් අපට ගන්නතින පාඩ මකක්ද පොතේපතය දැනුම තිබ්බට විග්‍රහ කරට හැකියාව තිබ්බට ප්‍රායෝගික අපි යමක් අදද කළ නැත්තං බණ කියන අපි වේවා බනහන ඔබ වේවා ලෞකිික ජීවිතක වේවා ලෝකෝතර ජීවිතක වේවා අපි ගත කරන්න ජීවිත ප්‍රායෝගක නැත්තං අපිනිකම් මේ ගත කරන ජීවිත කෘතිමයි කෘතිමයි හ පලාස්ටික් මල් වගේ ලක ැඩේ තින මල පෙනමතින මළක පාර්තිනවා. හැබැයි මුද බොනොක් බව නැහැ. විශේසයෙන්ම සුවඳ නෑ ස්භාවිකත්වේ නෑ. එහම් ඔබ ටෝනි කෘතිම ප්ලාස්ටික මලක් වෙන්නද ස්භාවික මලක් වෙන්න සුවදාමන නේද සුවද හමන ස්භාවික මලක් බවට පත්වෙන්ද. සූදමන ස්වභාක මලක් බට පත්වවෙන්න කළ කියන්න තැනට උචිත්ව කටයතු කරන්න. නේද ස්භාවික මලක් ිදෙන් ඕන ක්‍රමය දන්නවා එක මලට ආාවේනික දෙයක්. ඇතැම්මල් හඳ එලියට පිපිනවා. ඇතැම්මල් ඉරේලියට පිපිෙනවා. ඇතැම්මල් උදේසන පිපිනවා හවස හැකිලෙනවා. හැතැම්මල් හවස පිපිදිලා උදේසන හැකිලෙනවා. එක මලට ආවේනික රටාව. මලට ආවිනික ධර්මතාවය ඔබත් මලක්මගේ වන්නඩ ඕන. සභාහිිකත්ව යත් දකින කෙන බවට පත්වන්නට ඕනේ. තැනට උචිතව කටයුතු කරන්නට තරන් ඔබ. ඥානවන්ත වෙන්නට ඕනෙ. අප ගබ්හෝ අප ගබ්බෝ කළ කියන්නේ දරදඩු කෙනෙක් වෙන්ඩපා කියන එකයි. දරදු කෙනෙක් වන්නඩෙපායි කියෙන හිතුවක් කාර කෙනෙක් වෙන්ඩපා කියනෙ එකයි. අවසාන කාරණය දා හතර කොලේසු වන නොගිද්දෝ කළ කියන්නේ. මේකම පැවිද්දන්ට දීපු අවාදයක්න දායකන් ඇලෙන්ඩෙපා කිය කියවා. ම දකටල ැතුවවෙන්නේ දායකවන පට දානදෙන්නේ යකනොවේ පිකර දෙන්නේ දායකුන පේයේ නේද යටල පහස්කොල්ගෙන බලන්න ඒන මින කියන්නේ. නෑකන් හදාගණ්ඩෙපා. නෑකන් හදාගතවස දාල අන්්ඩ බෑ. ඊටස් අඩක්දදි අඩ්ඩ වෙන හිනාවෙද්ද හිනාාවඩ වෙනවා නැතුව බැරිවෙනවා. හැම දෙයක් මතැරල දාපු ගෙනාට නැතුව බැරිදී වල්න්නේේන ඇයි හැම දෙයක් මත හරල දාලායි කැකිරීම කල. නැතුව බෑ කියනටමට පත්තුනොත් තන වැෙන්ඩෙන ඕන කෙලෙස් ආං එහෙම කෙනෙකුට ශාන්තපතිය අවබෝධ කරගන්න වැැරිවෙනවා. ඒහනන් සමාජය ඇසුරු කරන්න ඕනේ හැබැයි නෑකං හදාගණ්ඩපා නෑකං හදාගණ්ඩෙපා කරන ඥාතින් දෙපාකිනක නෙමේ. ඕනවට වඩා යම් තැනක පැලපදිියන් වවැඩ පාකීනක් එකයි ඒක දම පැවිදි පිට විතරක් නමේ ගිහි ඔඩත් සාධරණයයි. ඕන ොඩ අම්තනක පැලපැදිියන් වනො තමගේ ගෞරවේ රැකිෙනවද. තමන්ගේ හිතවත්කම පෙර පරිම ති නොද මහාබෝධික ජාතික ඇත්තිීනම්. මහාබෝධි ජාතකය අපිට උගණනෝ ගැමුරු පාඩමක් ඒ ගැමරු පාඩම තමයි මේ යාළුවන් මිත්‍රයන් අපිට අහිමිවීමේ අවධානම පවතින කාරණත් වනක් එකත් තයි නිතර නිතර මොුණගැහීම මිත්තත්ත්වයට හානිවෙන කාරණයක් නිතරම මොන ගැහෙනවා නම් නිතරම දකින ගොකුලාගේ මොකද ඒ සුදු පාට්‍ර පෙනනොක කියන්නේ. කරමලේන අන්නේ වගේ වලන්නක අදරේ කරන පිරිසක් හරි නිතර නිතර දැනල්ලබෙන දෙැමනේ කොවිට් සංගත පවිදිච්ච කාලේ ගෘහස්ත හිංසනේ වැඩි වුණනේ ඒ ගෘහස්තහිංසනේ වැඩි වුනේ රෞව්මූනකෝ හතරැස්සට පෙවුණ ගල කිය න ඒයි හැම තිස්සෙම දකල 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 දැකල මනිසුට තිත්ව වුණ. ඇතැමට ස්වාමයාට බිරිඳ බිරිර ස්වා්‍යාව ඒක මිනිස්වභාද. එකම ගීතයක් නවත නැවත නැවත නවතහනකොට ආසවක්ඇති වෙනවාට. ඒවිත රැක් නෙමේ. එකම විහිලුවක් නැව නැවත නැවත් නැවත අහනකට එපා වෙනන. එකම විහිලුවක් වනත් නැවත 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 කරනකොට. ආං හමනං. එකම විහිලුවත් නැවත නැවත්ත කරනකොට එපාවෙන වනා. නේ. විහිුව කලකෙන හිනාවට හේතු වෙන දෙයක්න. එහම් කල්පනා කල බලන්න්න. ඒ නිසා අර වාාග්‍යත ස දේශනා කරන්නේ. මහා බෝධ ජාතකයේදී. නිතර නිතර කුළු පග වෙලා ඇනිලා කටයුතු කිරීම මිත්‍රත්වය පලුදු වෙඩ හේතුවක් කියනවා අංක දෙක්ක. ඇසුරු නොකිරීම මිත්‍රත්තේ පද වන්න හේතුවක්. එකන අවරුද්දු අවරුද්කින් එකකින්වත් මොුණ ගැහෙන්නේ. තරමොද වෙන්න කොච්චර අඹයාලුව වනත් අවරුදු ගානක් ඇත හිටියත් හිටියොත් මකද වෙන්නේ. කොච්චර අඹයාලුව වනත් අවුරුදු ගානක් ඇත්වෙලා හිටිය හම මිත්‍රත්වේ නැති වෙන්නට ඒ දුරස්වීම හේතු වෙනවා. අංක තුන්න නිතරම ඉල්ලීම අරක නෑ නෑක දෙන්නකු මේක ටිටක් දෙන්න බේද මං දෙන්න දෙන්න නයට ඉල්ලනවා අතමාරු කොරගන්නවා හැම තිස්සේම ඉල්ලනොකොද වෙන්න ඉල්ලන මනුස්්‍යයාවානී තැ අපිිය වෙනවා. බෝනක් බලන්න ඔබට යමක් දෙන කෙනවතම ඔට ප්‍රියවෙන්නේ නිනිත ල්ල කියෙන ඔබට කියනේ අපෝ කොච්චර ඉලනවා කංකරච්චලි ඇැි හෙම කියනවනේ තියක නිසා බුදුරන් බලන්නකේ ජාතකතතාාවල අප ජීතවලල්ට කොච්චර ගැමරු පාඩන් කියලී ලතිද කියල. නිසා මේ මතක තියාගන්න ඉති මේ විදිහට භාගත වන්ස ඊට පස විස්තර කරනවා මෛත්‍රිය වඩන්න කොහොමද කියන බව. මෛත්‍රී වඩනකට මෛත්‍රී වඩ ආකාර දෙක් තියෙනවා. මහක්ගත චේතෝ විමුක්තිය ඒගේ අපමාන චේතෝ විමුක්තිය මහක්ගත චේතව විමුක්තිය කළ ගෙන තමන් ඉන්නතැන ඉදල්ලා පුළුල් වසේ මෛත්‍රිය වඩනවා ඒ කියන තමන් අපිහිතමකු අපි ඉන්න කාමරය කුටිය මේ නිවසේ ඒවගේ මෙ නිවස පිහිටි බිම්කඩ ඉඩමේ ඒවගේ අපි ඉන්න මේ ප්‍රදේශය අපි ඉන්න ගම ඒවගේ මේ නගරය මේ පලාත මේ දිස්ත්‍රික්කය තේෙනවත ඒගේ මේ රට මේ ලෝකය මේ විශ්වය. එ පුළල් වසෙන් මෛත්‍රී භවනාව කරන ක්‍රමයක් තිනක කරකිලා මහත්ගත චේතව මමුක්තියෙල කිය මඟකව වැකිවලින්ම කියන්න. ඉස්සල්ලාම තමන් ඉන්න තැන්ට මෛත්‍රී කරන තමන්ට මයිත්‍රය කල මම වෛරනැත්ෙක්වෙෙන්ම තරහනැත්තෙක් වෙම්ම දුප්පීලා නැත්්තෙක්වෙෙන්ම සුවස ජීවත්වවෙම. හරි මාමෙන්ම මේ කාමරේ සිටින්නේ. සියලු ද ල ද කට ප කව ැති ට පුුව බො විතර කින්න වෙඩ පුලුව ත්තර ැක කියක් හට එක කිවටමත්නන්නේ ඇසිල්ු දෙදනාම කල කියන්නේ අඩුගානේ. මකුණෝ අනම් න කූමි හූනු කර පොත්ව වනට සත්ව ඉඩ පුලුවන් අඩුගාන සලිවස මී ඉන්න පුලුවහන් නේ අපි එච්චර සංකීන්න කරගන්න ඔන්නේ. ඇ භාවන වැකිය ෙට මාමෙන්ම මේ කාමරයේ සිටින සියලූම සත්වයෝ සියලු දෙනාම නැත්ෝ වෙෙත්වා තරහ නැත්ව වෙෙත්වා දුක්පීඩා නැත්තවෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා මේ නිවසේ සිටින මේ අපගේ ඉඩම සිටින මේ අපි ජීවත්වන පදේශයේ සිටින අපි ජීවත්වන ගමේ සිටින්න මේ පලාතයේ සිටින්න මේ රටේ සිටින මේ ලෝකයේ සිටින මේ විශ්වයේ සිටින සියලූම සත්වයෝ වෛරනැත්තෝ වෙත්වා තරහනැත්තෝ වෙත්වා දුපීඩානැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා. මේ ක්‍රමේටි කියනවවා මහක්ගත්ත චේතෝ විමුක්තිය කෙළ කියනවා. අමහක්ගත චේතෝ විමුක්තිය එම ඇත්තන් අපමාන චේතෝ විමුක්තිය ක ක දිසා අනු දිසාවසයෙන් මෛත්‍රී භාවනාව කරනවා. දැන් අපි ගත්තොත් උතුරු දිසාවේ සිටින නැගෙන හිර දිසාවේ සිටින දකුණු දිසාවේ සිටින බටහිර දිසාවේ සිටින තුරු අනු දිසාවේ. නැගෙන හිර අනුදිසාවේ දකුණු අනුදිසාේ බටහිර අනු දිසාවේ. යටදිසාවේ සිටින උඩදිසාවේ සිටින සියලූම සත්වයෝ. වරනැත්තෝ වෙෙත්වා තරහනැත්වෝ වෙෙත්වා දුක් පීඩා නැත්තවෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා. නැ කරණීමෙන්ට සෝත්‍රයනන් තියෙනවා. දිිට්ඨාාවයේව අධදිිට්ඨ එක යන්න මේ පෙන සත්වයෝ නොපෙන සත්වයෝ. ගේ ඒ්ච දරේ වසන්තිය අවිධූරයේ දුර සිටින සත්වයෝ ළඟසිටින සත්වයෝ. බහුතාව සම්භවේශීවා එ භහතාවා කළ කියන්න මේ හටගත් සත්වයෝ සම්භවේශීවා කළ කියන්නේ හටගන්නට ඉන්න සත්වය. ඒවගේම සබ්බේ සත්තා භෞංසක දතා සියලු සත්වයෝ සුවපත්වූ සිත් ඇත්තෝ වෙත්ව. මේ තියෙනවා මේ බියපත් සත්වයෝ තැති නොගන්න සත්වය ලොකුසත්වයෝ පොඩිසත්වයෝ. කුදාාසත්වය ඉතාමත්ම කුඩා සත්වය තැන් අනුක තූලා කලකෙන ඉතාමත්ම කුඩා සත්වය කියන එකයි. ති මේ විදිහයට මෛතවයි භාවනාව අපිට පුළුල් වසෙන් කරන්න පුළුවන් ක්‍රමතියෙනවා. හැව මේ අද කරපු ද නිකම්මනි දේශනාවකින් ඉවර කරන්න එකක් නෙමේ. ඔබ මේකින් ප්‍රායෝගකෝ යමක් ඉගෙන ගණ්ඩ ඕමේ ඔබ මේක දිනපතා පුරුදු පුහුණු කර්ඩ ඕන එකක්. ැ අපි බණ ඇහවා ඇති බන ඇහෝ ඇතිකලිින් අිඳල නහන් දෙපාන කෙරමීම දැන් අපි බණ හලා ආහපු බන ක්‍රියාත්මක කරන්න රෝන කාලට යුදා වෙලා තියෙන අංගුට මතක දරවා දේශනනා ආරම්භේදීම අර කරුණු දහයක්කිී අවස්ථාවන්තුර ගඩ කියලා ඔබ හිතන් දෙපා ඔබට ආයෙමත් මනුස්ස ජීවිතයක් ලැබේ කියලා ඔබ හිතන්ඩ මට ආයමත් මනුස්ස ජීවිතයක් ලැබෙන නැත්ත එහෙම හිතන්නේ හිත්තන කොත ම ො නුස ීත ිනා ම තේරන් න්නේ.